මේ මහපොළොවේ ඉපදිලා මේ මහපොළොවේම හැදිලා වැඩිලා නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලැබලා ඒ නිසාම මේ රටේ පොදු ජනතාවට මැරෙනකම්ම මහා දැවැන්ත මෙහෙවරක් ඉටු කරලා ඒ මෙහෙවර කුපමණ ඉටු කළක් මදී කියන දැක්මෙන් කටයුතු කළපු මහා දැවැන්ත පෞරුෂයක් ඉතාම නෑතකදී අපව හැරගියා. කාලෝ අයන්තේ කියලා අපි බොහෝ වෙලාවට කීවාට කාලෝ අපව හැරගියා. මේ පිළිබඳව කතා කරන්න එතුමන් පිළිබඳව එතුමන්ව දකින්න එතුමන්ව කියවන්න පුළුවන් සුවිශේෂ කෙනෙකුට අපි ආරාධනා කරන ඉදිරියට ජාතික රාජ්‍ය රූපවාහිනී උපදේශක සභාවේ සභාපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ බොහොම ප්‍රවීණ ආචාර්යවරයෙක් වර්තමාන මාධ්‍ය ලෝකයේ ඉන්න දැවැන්තයන්ට මග හසර පාර පෙන්නපු ආචාර්යවරයෙක් ආචාර්ය ටියුඩර් වීරසිංහන් අවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. එතුමා කියනවා මේ අපි නරඹපු කොටසේ තිබුණා ඕ මම සමාජවාදී. එතුමා සමාජවාදියෙක් වගේම මේ මිත්‍යාව කියන තිරේ අයින් කරලා දැම්මා. මිත්‍යාවෙන් හුඟක් වැහිලා තිබිච්ච ඇස් එතුමා ඇරෙව්වා. දැන් මේ පිළිබඳව කියනවා නම් ආචාර්යතුමනි අපි එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. මොකද ඔබත් අපි දකිනවා වර්තමානයේ මේ මිත්‍යාව බිඳින්න කෙලින් කතා කරන කෙනෙක්. ඔව් ඇත්ත වශයෙන්ම මේ අසංක දැන් මෙහෙමයි දැන් මේ අපි දැන් බලපු ප්‍රවේශය කාලෝ ගැන බොහොම හොඳ සංක්ෂිප්ත ප්‍රවේශයක් ඉදිරිපත් කළා මම හිතේ තේරුම් ගන්න. ඔබ කිව්වාගේ කාලෝ මුලින්ම මගේ මිත්‍රෙක්, ඒ වගේම එක්තරා ආකාරයක ගුරුවරෙක්, ඒ වගේම ඔහුගේ ලෝක දෘෂ්ටිය අර අපි කිව්වාගේ සමාජවාදය පදනම් කරගෙන සකස් වෙච්ච ලෝක දෘෂ්ටියක්. අර ඒක ඒකෙම කොටසක් විදිහට තමයි අර ඔබ දැන් මතු කරපු අර මිත්‍යාවට විරෝධී හිමත්තන් අපි එකට කියනවා අදේවවාදය කියලා. කියන්නේ ඔය මිත්‍යා මත ආගම් අර මේවට ටිකක් එරෙහිව විද්‍යාත්මක චින්තනයක් ප්‍රගුණ කර ප්‍රවර්තනය කරපු මේ පුද්ගලෙක්. එතකොට ඒක මේ අර ඔහුගේ විශේෂත්වය තමයි ඔහු ලෝකයේ දිහා බලපු විදිහ, ප්‍රශ්න දිහා බලපු විදිහ, දේශපාලන ප්‍රශ්න විතරක් නෙමෙයි ඇත්ත වශයෙන්ම ඕනෑම ප්‍රශ්න දෙයක් ඒ බලපු විදිහේ තියෙන සුවිශේෂත්වය. ඒ සුවිශේෂත්වයේ එක කොටසක් තමයි ඔය අදේවාද එහෙම නැත්නම් ඔය මිත්‍යාවට විරෝධී තියෙන එහෙම නැත්නම් හේතුවාදී ප්‍රවේශය. ඔහුගේ චින්තනයේ මූලික වශයෙන් විද්‍යාත්මක චින්තනය. තොර අපි විද්‍යාත්මක චින්තනයක් කියලා කියන්නේ ඔහු යම් කිසි දෙයක් බලන්නේ. ඒ කියන්නේ සමහරු කියනවා කාලෝ මේ සම්ප්‍රදායට විරුද්ධයි එහෙම කියලා. එහෙම නැහැ. සම්ප්‍රදායට විරුද්ධ ගැතියුත් නැහැ. ඒ කියන්නේ විද්‍යාත්මක චින්තනයේ සම්ප්‍රදාය කියන්නේ ඒක පටලව ගන්න හොඳ නැහැ ඒ වශයෙන්ම. ඒ කියන්නේ යම් කිසි සිද්ධියක් ප්‍රපංචයක් දිහා විද්‍යාවේ ක්‍රමවේදයේ හා තර්කනේ විධික්‍රමවලට අනුව බැලීම තමයි කාලෝගේ සුවිශේෂම ගති ලක්ෂණය. ඒක හැමතැනම මතුවෙනවා. ඔය වොයිස් කට් ගන්නකොට කියන දේවල් වල හරිය අපි විශ්ලේෂණය කළ බැලුවොත් දේශපාලන රැස්වීමක එහෙම නැත්නම් එයාගේ විශේෂ දේශනවලදී මේ මේ මේක මතුවෙන. ඒ කියන්නේ අද මේ මිනිස්සෙන් අදහස් ඉදිරිපත් කරන්නේ භාෂාව ඔස්සේනේ. ඒතර මේ භාෂාව විද්‍යා භාෂාව තර්කනේ විධික්‍රම වලට අනුව හැසිරවීම තමයි විද්‍යාත්මක චින්තනයේ පදනම ඇත්ත වශයෙන්ම. කාලෝගේ ඒක ඉතාමත්ම සුවිශිෂ්ට විදිහට වර්ධනය වෙච්ච ඒක තමයි මං හිතන්නේ සංකේතය, යුගයේ සංකේතය ඇත්ත වශයෙන්ම. විද්‍යාත්මක චින්තනයේ යුගයේ සංකේතය. ඒ නිසා අපි දැන් උඩින් අපි අල්ලගෙන ඉන්නවා මේකට විරුද්ධයි, එහෙම නැත්තම් ගිනි පාගලා පෙන්නවා, රමයේ වගේ. ඒව තමයි ඔක්කොම පිටින් පේන දේවල්. හැබැයි මේ පදනමේ තියෙන්නේ විද්‍යාත්මක චින්තනය. මේ විද්‍යාත්මක චින්තනය දැන් අපේ වගේ රටවල් වලට එන්න මොකද දැන් අපි දන්නවා දැන් මේ කාලෝගේ වැදගත්කම. කියන්නේ කාලෝගේ ඒ යුගයේ වැදගත්කම කියන්නේ 960 ගණන් වලින් පස්සේ 70 ගණන් වල වගේ තමයි ඔබ කිව්වාගේ අර ඔය මිත්‍යා විරෝධී අරගලේ ඉබ්‍රහම් ටී කෝර් සමග හේතුවාදී සංගමයේත් එක්ක ඒ වගේම කාලෝගේ තිබුණා අර මාක්ස්වාදී ඒ කමියුනිස්ට්වාදී ඒ චින්තනය ඒ දර්ශනය ඒකත් එක්ක බලපෑමත් එක්කම ඔය සංකල්පනික එක පැත්තකින් වෛද්‍ය විද්‍යාව හදාරලා බටහිර විද්‍යාවේ මූලික විධික්‍රම පිළිබඳ යංග ශාබෝධයක් කාලෝ ලබා ගන්නවා. අනිත් පැත්තෙන් මාක්ස්වාදී දර්ශනය ඔස්සේ විධික්‍රමය ගැන විශේෂයෙන්ම අපි එකට කියනවා මේ අපෝහකය කියන එහෙම නැත්නම් ඩයිලෙක්ටික්ස් කියලා. එහෙම නැත්නම් දිවිගට්ටනය කියන ඔය දිවිගට්ටනය කියන ක්‍රමවේදය තමයි මාක්ස්වාදී හා සමාජවාදී චින්තනයේ මූලික පදනම තියෙන ඇත්ත වශයෙන්ම. ඒතකොට ඒක කාලෝ ඉතාමත්ම ඉහළින් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ චින්තනය ඒක නිසා තමයි සමහර දේවල් හරියට වෙන මේ
සංසිද්ධි ඒවා දේශපාලන වෙන්න පුළුවන් සංස්කෘතික වෙන්න පුළුවන් කලාත්මක වෙන්න හරියට විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙන හරියට කියන්න පුළුවන් වෙන මේක ඉදිරියට මොකද වෙන්නේ කියන එක අඩු වැඩි වශයෙන්. ඒතොර ඒක ඒ චින්තනයේ ඒ විධික්‍රමයේ පාවිච්චි කරන මූලික ලක්ෂණ. ඒතොර එකක් බටහිර අර විද්‍යාත්මකයේ ආభాෂය අනිත් එක මේ මාක්ස්වාදයෙන් ආපු ඔය ඩයලෙක්ටික කියන නැත්තම් ඔය අපි කියන අපෝහකයේ තියෙන ඒ වැදගත්කම ඊළඟ තමයි පෙරදිග බෞද්ධ චින්තනයේ ආభాෂය. මෙන්න මේක මෙන්න මේ ත්‍රිමූර්ති එහෙම නැත්නම් මෙන්න මේ ත්‍රි මේ අංශ තුන මේ ත්‍රිත්වය විසින් කාලෝ නිර්මාණය කළා කියලා කියන්න පුළුවන්. ඒ මතින් තමයි ඔහු පදනම අන්නකින් තමයි පදනම ගත්තේ. අන්න ඒ පදම දැන් අද වුණත් ඒක යල්පැනක එකක් නෙමෙයි. අද ඒක අද ඉල්ලහින් එකක් සමාජයත් වශයෙන්. දැන් අද අපේ සමාජයේ බැලුවොත් අපිට පේනවා අපේ සමාජයේ මිනිස්සු ඔක්කොම බැලුවොත් ක්‍රම දෙකකට හිතනවා. එකක් තමයි සාමාන්‍ය විදිහට කල්පනා කිරීම. යම් දෙයක් සාමාන්‍ය සුඛ කතා ගන්න එහෙම තමයි සාමාන්‍ය විදිහ. අනිත් එක තමයි යම් කිසි දෙයක් දිහා විද්‍යාත්මකව කල්පනා කිරීම. ওই දෙක තමයි තියෙන්නේ. ඒතර කාලෝ වෙතින් තියෙන දෙවෙනි එකට තියෙන්නේ. ඒතකොට ඔහු උත්සාහ කළේ තමන්ගේ අර ජීවිත කාලය තුලම වෛද්‍ය විද්‍යාවේදී රෝගිය ළඟට ආවත් ඊළඟට දේශපාලන මේකට ගියත් එහෙනම් නිල් රැස්වීමක පරිපාලනය කරනකොට එතෙන්ට ගියත් ඔහු මූලික වශයෙන් ඔහුට වුණා වුණේ මේ සාමාන්‍ය චින්තනයෙන් ඔබ්බට ගිහිල්ලා මේ සමාජීය දේශපාලන සංස්කෘතික මේ පරිපාලන ප්‍රපංච දිහා විද්‍යාත්මකව බලන්න බැලීම තුලින් ඒව ගැන යම් යම් නිරීක්ෂණ හා නිගමන වලට ඇවිල්ලා ඒ තුලින් කොහොමද මහජනතාවට සේවය කරන්න කියන එක ඒක ඇවිල්ලා දේශපාලනයේ අභිවෘද්ධියේ තත්ත්වයක් ඇත්ත වශයෙන් ඒක තමයි ඔහුගේ අර තිබුණ බුද්ධිමත් භාවයේ ඒක නිසාම ඔහුට නිර්මාණය කළ පුදුමාකාර ශික්ෂණයක්. අපි දන්න කොයි විලෝ කලබල වීමක් නැහැ. කිසිම කලබල වීමක් නැහැ. කොච්චර සම්මාන වෙනවද? තරහයක් නැහැ. දැන් මේ වගේ රූපමය සංගත මමත් එක තියෙනවා. දැන් අපිව දැන් ඔය මට මතකයි මේ ගෙදරදී මේ මීඩියා නෙමේ ගෙදරදී අපේ අවසාන කාලෙදී කාලොත් එක්ක මේ මම පහුගිය කාලේ ටිකක් කතා කළා මේ ග්ලෝබල් සුපර් සොසයිටි එකක් ගැන නිර්මාණය වෙලා තියෙනවා කියලා මෙහෙම කතාවක්. නමුත් ඔය ගැන දැන් කාලෝ එක පාට මේ වනේ අපි ඒ ගැන මහා විශාල සංවාද ගියා එක. එතකොට අපේ රංජිත් පෙරේරා කිලත් එක්කනේ කිටි අපේ ප්‍රවාස සංග්‍රහාවේ මේ කතෘ අපි ඒක ගියා කාලෝ බොහොම දැන් ඔහුට එක පාට ඒවා වැටෙන්නේ නැත්තම් නැවත ඒක ප්‍රශ්න කරන මේ කොහොමද මේක වටහා ගැනීම. ඒ කියන්නේ මේ අවබෝධ කර ගැනීම අර ක්‍රමවේදයත් එක්ක එන දෙයක්. එහෙම නැතුව දැන් අර දැන් ඒ වගේ රූපවාහිනී සංවාදවලදී ඔය අපි දැන් ඔය විවිධ රූපවාහිනී නාලිකාවල සංවාදවලදී දැකලා තියෙනවා දැන් අය ප්‍රතිවිරුද්ධ අය බොහොම ආක්‍රමශීලීව බොහොම නිකන් මේ නිකන් කඩා පැනගෙන මේ කාලෝගේ මතවලට නිකන් මේ අභියෝග එල්ලගෙන ඒකලා කියලා කිසිම මේ අඩුගානේ මේ ෆිසිකලිවත් මේ කිසිම රියැක්ෂන් එකක් සෙල්ලවීමක් මේක විශිෂ්ට ශික්ෂණයක්. ඔව් ආචාර්යතුමනි එක්තරා කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එක්තරා ලාදුරු රෝගී කාන්තාවක් දුප්පත් කාන්තාවක් ඔහු සුවපත් කරනවා. ඒ ප්‍රීතිය වෙනුවෙන් ඇය ඔය හාල් පොල් වගේ දේවල් අරගෙන මල්ලක් අරගෙන එතුම විශ්වවිද්‍යාලයේ දේශනයක් කරමින් ඉන්න අවස්ථාවක තුන්වන මහලට පඩි 64ක් නැගගෙන මේ කාන්තාව එනවා. ඇවිල්ලා මේ හාල් පොල් මල්ල දෙනකොට එතුමා ටිකක් තරම කේන්තියෙන් කියනවා මට වයින් වැඩක් නැහැ මට හාල් තියෙනවා පොල් තියෙනවා ඇති තරම් තියෙනවා ඔබතුමිය දන්නවනේ කියලා එහෙම ආවේගෙන් කියනවා. එවිට ඒ කාන්තාවගේ ඇස්වල කඳුළු පිරිලා ඔබතුමාට මගේ සතුට පෙන්වන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද කියලා බොහොම ආයාචනාත්මකව කියද්දි එතුමා කියනවා මගේ ජීවිතේ මම දුක්ුණු අවස්ථා දෙකයි ඒ අවස්ථා දෙකෙන් එකක් මේක කියලා. ඔව් අන්න ඒ වගේ හරිම සංවේදී පුද්ගලයෙක්. හරි සංවේදී හරි මානවවාදී. ඔව් නික විරංග වැදගත්ම කාරණේ ඒකම ඒක නිසා වෙන්නේ නැති ඔහු අද ලියවෙන්නේ රත්තරන් දුවේ ඔබයි දිව්‍ය අර්ථවත් කළේ කියන්නේ ඉතා මේ මානවවාදී කියන්නේ මේ පටු මේ උඩින් නිකන් මූණෙච්චර පෙන්නන එක මේ වචනේ පරිසමාර්ථයෙන් ගැඹුරින්ම මානවවාදී ද හියුමනිටි කියන්නේ ප්‍රංශ වචන කියන්නේ මනුෂ්‍යත්වය තමයි ප්‍රධාන දේ. මොකද දැන් කාලෝ අපි දැන් කාටද පේන්න පුළුවන් කාලෝ නියෝජනය කරපු දේශපාලන සමාජ පක්ෂෙන් ඉඳලා වාමාසික සහ කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී කොහොම එතන ප්‍රධාන දේ තමයි ඒකේ තියෙන මතවාදී පන්තිය මුල් කරගෙන පන්තිය අරගලේ. ඒතර පන්තිය කියන්නේ කම්කරු පන්තිය වැඩ කරන පන්තිය. දැන් ඒ පන්තිය උනත් කාලෝගේ දෘෂ්ටිය තුලින් මේ පන්තිය පදනම් කරගෙන පන්තිය අභිභවාගිය අර මානවවාදී තමයි එළියට ආවේ. දැන් සමහර අපේ මාක්ස්වාදීන් හෝ මේ සමාජවාදීන් නැවතින පන්ති ස්ථාවරයේම
තොර පන්තිය තමයි හැම ප්‍රශ්නයකටම විග්‍රහ විදිහට ගන්න. තොර දැන් පන්ති අනු රාජ්‍ය ගොඩනගන්න ඕනේ, අධ්‍යාපනය ගොඩනගන්න ඕනේ, සෞඛ්‍ය ගොඩනගන්න ඕනේ, ඔක්කොම පන්ති ප්‍රවේශන ගොඩනගන්න ඕනේ. දැන් අපි දැන් දැන් එහෙම දැන් අපි තියෙනවා දැන් දැන් මේ විදිහට දැන් කාලෝග වැදගත්කම කියන්නේ පහුගිය දැන් විශේෂයෙන් කියනවා නම් මේ මේ පහුගිය අසංක පහුගිය අපේ මනුස්ස වර්ගයාගේ ඉතිහාසය තුළ පහුගිය විශේෂයෙන්ම නූතන යුගයේ දැන් මෙතන කියුණා නූතන කියන වචනේ මේ මේ මේකේදී බොහොම වැදගත් මේ කාලෝ ඇවිල්ලා නූතනවාදී චින්තකයෙක් ඇත්ත වශයෙන්ම. එතකොට ඒ නූතනවාදී කියලා කියන්නේ නූතනවාදී චින්තකයේ චින්තනයේ සුවිශිෂ්ට ඒකෙ තිබුණ ඉතාමත්ම ආකර්ෂණීය හා ඉතාමත්ම විද්‍යාත්මක ප්‍රවණතාවය අල්ලාගත්ත කෙනෙක්. ඒ කියන්නේ ওই පහුගිය අවුරුදු 300 තුළ ප්‍රධාන චින්තන ධාරා තුනක් වර්ධනය වුණා. එකක් තමයි ලිබරල් වාදය, අනිත් එක තමයි කමියුනිස්ට් වාදය, අනිත් එක තමයි ජාතික වාදය. ওই තුනම යුරෝපීය සම්භවයේදී. වර්ධන කාලෝගෙන් අල්ලාගත්තේ කමියුනිස්ට් වාදය. දැන් ලිබරල් වාදයේ තියෙන්නේ පුද්ගලයා තමයි සමාජයේ ප්‍රධාන දේ. ඒගෙන ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් පුද්ගලයාගේ නිදහස පුද්ගලයාන ඔක්කොම ගොඩනගෙන්න ඕන අධ්‍යාපනය නැත් අපේ රජය ගිනියන්නේ අඩු වලින් ඒ වගේ මේ ප්‍රතිපත්තියක් ලිබරල් අද ඒක ලෝක මට්ටමේක බිඳ වැටුණා ගෝලීය ලිබරල් වාදයත් එක්කම ඒක අද බිඳ වැටලා ලොකු අරුමුදිර ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ ඒක දෙවෙනි එක තමයි ජාතිකවාදය ජාතිකවාදය කියන්නේ හිට්ලර් මොසෝලිනි ළඟින් පස්සේ ඒක සම්පූර්ණ විනාශ වෙලා ගියා ජාතිකවාදය તો ජාතිකවාදයේ ඒකේ මූලික වැදගත්කම ජාතියක් වර්ගයක් රාජ්‍ය තමයි ප්‍රධාන වෙන්නේ කියන එක ඒ අනුව අධ්‍යාපනයේ රොක්කම සකස් වෙනවා තමයි බොහෝ දෙනෙක් මේ රටේ ඒක උත්සාහ කරනවා තවත් බොහෝ දෙනෙක් මේ කට්ටියත් ඉන්නවා නේදනත් ඒක තේරුම් ගන්න කාලෝ ගත්තේ ඔය මාක්ස්වාදී ප්‍රවේශය කියන්නේ පන්තිය තමයි මුල් වෙනවා කියන තමයි මාක්ස්වාදී දින එතන කොමිස්ට්වාදී ඒත් පන්තිරණෝ කියන්නේ හැබැයි කාලෝ එතනින් එහාට ගිහිල්ලා අන්තිම කාලේ වෙනකොට කාලෝ තේරුම් ගත්තා දැන් මේ මතවාද තුනම මේ අපි කියපු මේ චින්තන ක්‍රම තුනම අතදබල්ලා මනුස්සර විශාල දේවල් මේ දුන්නා මේ ජයග්‍රහණ අත්පත් කරලා දුන්නා හැබැයි දැන් වෙනකොට තුනම බිඳ වැටිලා අරුබුදයට ගිහිල්ලා ඒකද අන්තිමටම දැන් අද මේ ඔක්කොම වාමාසික පක්ෂ සහ ඒ කාලෝව පව නියෝජනය කරපු ඒ දේශතර නම් බොහොම නිකන් නන්නත්තර වෙලා වගේ තත්ත්වයක් තියෙනවා නේද ඔතන සියල්ල කලවම් වෙලා ඈ සියල්ල කලවම් වෙලා මිශ්‍ර වෙලා දැන් මේක ඇතුලේ කාලෝ උත්සාහ කරලා තව අලුත් දෙයක් හොයාගන්න අන්න ඒක තමයි වැදගත් අන්නේ හොයා ගැනීමේදී අර ඔබ ඉස්ලාම රටවල ඔහුගේ කලාත්මක දෘෂ්ටි අර බෞද්ධ ඒවත් එක්ක ආපු එළියට ආපු දේ තමයි මනුෂ්‍යත් ඒ මනුස්ස එහෙන දැන් යුරෝපේ සාකච්ඡා කරනවා අලුත් මතවාදයක් ගැන ওই තුන ওই හතරට අමතරව පොත් පොලිටිකල් අයිඩියොලොජි කියලා. කියන්නේ හතරවෙනි දේශපාලන චින්තනය. එහෙම නැත්නම් දෘෂ්ටිවාදයක්. දැන් කාලෝ අපිට අපේ රටෙන් මං හිතන්නේ දෙන හොඳම ඒකට මුලාරම්භ කරපු එක ඒ ඔස්සේ හිතන්න අපේ දැන් ඉන්න අපේ සියලුම පිරිසට මේ අරුමුදෙන් ගොඩ එන්න. දැන් අපි තවම අපි හතර බලන තුනෙන් තුනෙන් එකක් නේ බලන්නේ. දැන් අද බලන්න අද මේ ඉස්රාහනේ ජනාධිපති අර්නෝ පාර්ලිමේන්තුව ඇතුළත ඔය මතවාද තුනම කොහෙන්ද තියෙන්නේ? දැන් මේ දැන් අපි ඒ තුනට එහා ගිය මනුෂ්‍යත්වයේ කීයක පදනම් කරගෙන හිතන්න ඕනේ විදිහේ යම් කිසි ප්‍රවේශයක් කාලෝගේ නිර්මාණ වලින් හා ඔහුගේ භාවිතයෙන් අපිට මේ දැනුවත් කළා එහෙම නැත්නම් අපිට සංඥා කළා ඉතින් දෙන්න ඕනේ කියන්නේ. ඒක මේ යුගී අරුමුදෙත් එක මතුනේ. ඔබතුමා ඉතාලම වැදගත් වෙන්නේ ඉතිහාසය පිළිබඳව කතා කරමින් අනාගතයේ හිතන්න දෙයක් ඔහු අපිට ඉතුරු කරා කියන කාරණාව. අපි මෙතන ඉඳලා ඉදිරියට හිතන්න ඕන දේවල් ඔහු එදා කිව්වා කියන කාරණාව තමයි ඉතාම වැදගත් වෙන්නේ. මේක නැවත නැවත පරිශීලනය කරමින් කියවන්න ඕනේ කාරණාව එයයි. නිලන්දේ තමන්ගේ ජීවිතයේ විශිෂ්ටතම දාර්ශනිකයා ගෞතම බුදුන් වහන්සේ තමන්ගේ ජීවිතයේ තමා අදහන විශිෂ්ටම ලේඛකයා මාටින් වික්‍රමසිංහයන් සහ විශිෂ්ටතම ගාන්ධර්වයන් WD අමරදේවයන් කියලා ඔහු ප්‍රකාශ කරනවා. ධනවාදයට වඩා සමාජවාදයට පුළුවන් මිනිසුන්ව ගොඩගන්න කියන දැක්ම එතුමාට තිබුණා. ඔහු වයස් ભેදයකින් තොරව ඒ වෙනුවෙන් අරගල කරා. ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අරගලයක්. ඉතින් ඔහු පිළිබඳව ඔබ කළ කියවීම අපිත් එක්ක බෙදා හදාගන්න අද මෙදිරියට පැමිණීම අපට ගෞරවයක්. කාලෝ ෆොන්සේකා කියන චරිතයට ආදරය කරන මිනිසුන්ට ඔබ කළේ මහා මෙහෙවරක්. ඔවුන්ගේ ගෞරවයත් ඔබතුමන්ට මේ මොහොතේදී අපි පුද කරන්න කැමතියි. දැන් අද අපේ ඉන්න හැම කෙනෙක්ම ආදර්ශයට ගත යුතු චරිතයක්. ඒක වශයෙන්ම කියනවා. ඔහු හිටපු තැනම හිටගෙන කතා කරන්න පුළුවන් කෙනෙක් විදිහට අපි ඉතාම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ජාතික රාජ්‍ය රූපවාහිනී උපදේශක සභාවේ ගරු සභාපතිවරයා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ වසර ගණනාවක් සේවය කරමින් අද වර්තමානයේ මාධ්‍ය ලෝකයේ නිවැරදි ගමනක් යන බොහෝ දෙනාට මඟ පෙන්වපු ආචාර්ය ටියුඩර් වීරසිංහට ශක්තිය ධෛර්ය ලැබේවා, නිරෝගී සුවය ලැබේවා, ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන උතුමාණන්ට ඔබ ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.